අයිබෝවන් කුක්කි තාශනය වෙතින් මම අද හදන්න යන්නේ බටු මෝජුවක්. මේ බටු මෝජුවට අවශ්‍ය වෙන ද්‍රව්‍ය බටු මේ සාමාන්‍ය ප්‍රමාණයක ලියාගත් බටු. මම මේකට කහ චුට්ටක් කලංගල් තියෙනවා කාට් පිපෙන් නිසා. බටු මේ තියෙනවා ලූණු, රතු ලූණු තියෙන්නේ, රතු ලූණු. මේ තියෙන්නේ අවුමිරිස්. අවුමිරිස් මෙහෙම පලාගෙන ඉදිරි චුට්ටක් පලාගෙන ඊට පස්සේ මට ඕන වෙනවා සියඹලා. මේ සියඹලා හොඳට දිය කරගෙන ඊට පස්සේ කරපිංචා, රම්පේ, අවුමිරිස්, සුදු ලුණු ඉඟුරු පේස්ට් එකක් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මට ඕන වෙනවා අබ. අබ මට මේ පේස්ට් එක නැති හින්දා මම අබ කුඩු ටිකක් කොටාගෙන තියෙන්නේ. ඇයි තියෙන කුරුඳු. කුරුඳුයි ආයි මම පොඩි රතු ලුණු ගිරි දෙකක් ලියාගෙන තියෙනවා තෙලට දාන්න ඕන නිසා තමයි මම මේ ටික මෙහෙම කරන් තියෙන්නේ. අපි එහෙනම් දැන් මේක හදන්න පටන් ගමු. පිපේ තියා ගන්නවා. තෙල් ටික පුට රත් වෙනකන් තියලා මම පොල් තෙල් ටිකක් දා ගන්නවා. බටු ටික බෙද ගන්න. දැන් තාච්චි රත් වෙලා තියෙන මම තෙල් ටිකක් දා ගන්නවා. මම ටිකක් වැඩිපුර බෙද ගන්නවා මොකද බටු බෙද ගන්න ඕන නිසා. බටු ඔක්කොම එකපාර බෙද ගන්නේ නෑ මම දෙපාරකට බෙද ගන්නේ. මං ගියා කියලා දාලා බලන තේ රත් වෙලාද කියලා. නෑ තා දුක්ක තියන්න තේ රත් වෙලා මදි. දැන් තේ රත් වෙලා තියෙන මම දාගන්නවා බටු ටික. දැන් බටු එක පොඩ්ඩක් මේ බැදීගෙන එන්නේ. මම චුට්ටක් මෙහෙම කලවම් කරගන්නවා. කොහොමද චුට්ටක් බැදෙන එකන් තියෙන මම මේක තෙල් බේරෙන්න මම වෙන භාජනයකට දාගන්නවා. බටු හොඳට බැදුනහම තමයි රස. දැන් බටු ටික බැදිලා තියෙන්නේ මට ඕන ගානට. ඒ නිසා මම මේ බටු ටික අරගෙන මම වෙන භාජනයකට දාගන්නවා තෙල් බේරෙන්න. මං ඒ අතරේ අනිත් තව බටු ටිකක් තියෙනවා. මං ඒ ටිකක් දා ගන්නවා බැදෙන්න. දැන් මේ බටු ටිකත් බැදිලි ඉවරයි. දැන් මේකත් මම දාගන්නවා පෙරාගන්නව නෙමේ මේ බටු ටික දාගන්නවා තෙල් බේරෙන්න.
දැන් මම ලුණු ටික වැඩ ගන්නවා රතු ලුණු ටික මේක ගොඩක් වෙලා තියාගන්න එපා රතු ලුණු දැන් මම මේකත් බා ගන්නවා මෙන්න රතු ලුණු ටිකත් මම බා ගන්නවා දැන් තෙල් බේරෙන මම වෙනම භාජනයකට දා ගන්නවා දැන් මම දා ගන්නවා අවු මිරිස් ටික අවු මිරිස් කලල් ටික මන් ටිකක් දිග අවු මිරිස් අරන් තියෙන්නේ. ඔයාලා දිග අවු මිරිස් ගන්නවා නම් හොඳයි. මේ වගේ දිග අවු මිරිස්. දැන් මං අවු මිරිස් එකත් බා ගන්නවා. තෙල් බේරෙන මම භාජනයකට දා ගන්නවා දැන් මම මේ තාච්චි අයින් කළා මැටි මැටි ඇටිරිය ලිපේ තියා ගන්නවා මැටි ඇටිලිය පොඩ්ඩක් රතන් තියෙන මැටි ඇටිලියේ වතුර ටිකක් තියෙන්න බෑ මැටි ඇටිලිය රතන් ඊට පස්සේ මම මේකට ආයි තේ ටිකක් දා ගන්නවා ඒ රත් වෙලා තියෙන මම මේකට තේ ටිකක් දා ගන්නවා තෙල් ටික පොඩ්ඩක් මම ඇතිලේ වටේ මෙහෙම පොඩ්ඩක් විදව ගන්න. දැන් තේ රත් වෙලා මදි. දැන් මම රත් ටික දෙනකොට මම දා ගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක කරපිංචා කරාබු නැටි දෙකක් ඔගලන්ට ඕනනම් කරදමුංගු දාගන්න පුළුවන් මට කරදමුංගු නැති නිසා මම කරදමුංගු දාගන්නේ රම්පේ ලුණු අවු මිරිස් අර මං තලාගත්ත අබ අබ පොන්දු පොතු දාලා මම චුට්ටක් කලවම් කරගන්නවා තෙරෙන් තෙම්පරාද වෙනකොට මම දාගන්න කෑලි මිරිස් ටික මම හැඳි දෙකක් දාගන්නවා මගේ හැඳින් දෙකක් දාගන්න මෙන්න මේ වගේ හැඳකින් මම දාගත්තේ ගම්බු ස්කුරුත් මම ටිකක් දාගන්නවා බාලවන් ටිකක් කලවම් කරගන්නවා දැන් මම ලුණු දාගන්නවා ඒ වගේම මම සීනි හැඳි තුනක් දාගන්නවා සීනි හැඳි කියන්නේ මෙන්න මේ වගේ හැඳි මම දාගන්න තුනක්
කලවම් කරගන්නවා. ඊට පස්සේ මම දාගන්න සියඹලා පේස්ට් එක. මේ සියඹලා අර මම හොඳට මේ මේ මිරිකල ගත්ත ටික සියඹලා යුෂ මේ ටික දාගන්නවා. සියඹලා දාගන්නවා නම් සීනි ටිකක් වැඩිපුර දාගන්න. මේක මේ විදිහට නටාගෙන එනකොට මම දාගන්නවා. මේ විදිහට මේක නටාගෙන මම දාගන්න බටු ටික. බෙදගත්තු බටු ටික දාගන්නවා. ඔයාලට ඕන නම් මේකට හාල් මැස්සෝ බෙදලා දාගන්න පුළුවන්. ඊට පස්සේ දාගන්නවා අව මිරිස්. බෙදගත්තු ටික. ඊට පස්සේ මම දාගන්නවා ලුණු ටික. ඉන්දර පොඩ්ඩක් අඩුවෙන් තියාගන්න. ඔයාලට සීමලා වෙනුවට විනාකිරිත් මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ගොඩක් අය විනාකිරි තමා දාන්නේ ඔබට මොළේට. මම දැම්මේ සීමලා. ලුණු ටිකක් මදි නිසා මම ලුණු ටිකක් දාගන්නවා. හැන්දෙන් ගොඩ මේ පොඩි කරගන්න එපා. එතකොට නිකන් අර අවමිස් ටික මේ වෙන නිසා මම නිකන් මෙහෙම මේව කලවම් කරගන්නේ. බටුයි අවමිරිසුයි ලුණුයි ටික මේ ඇතිලි එක, ඒ කියන්නේ මේ ඇල්මිනියම් ඇතිලි එක බැදගෙන ඊට පස්සේ බටු මෝජුව හදන්න ඕන. මෙන්න මේ වගේ මේ මැටි භාජනයක. මොකද අපි විනාකිරි සියඹලා වගේ දානවා නම් ඇල්මිනියම් ඇතිවල හදන්න බෑනේ. ඒ නිසා හද අනිවාර්යෙන් හදන්න ඕන මැටි ඇතිලි එක. මැටි ඇතිලි එක ඇදුවම තනික රසයි බටු මෝජුව. මම මේක මෙන්න මේ විදිහට කූරු ගානවා. නැත්නම් අර මිස් එහෙම නිකන් අර කැඩිල වගේ යනවා. ඒකට කැතයිනේ. මේ ඒ නිසා මම ඔන්නම කරනවා. අකල්ල මම දැන් මේක බා ගන්නවා. දැන් මේක ඇති මම දැන් මේක මෙහෙම බා ගන්නවා. මේ තියෙන මම හදාගත්ත බටු මෝජුව. මට ඔයාලට කියන්න තියෙන ඔයාලත් මේ වගේ බටු මෝජුවක් හදලා කාල බල්ලා රස බල්ලා මට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයාර් කරන්න හැමෝටම, යාළුවෝ හැමෝටම.